හරි ආයුබෝවන් ඔයාලා අදත් මේ එකතු වෙලා ඉන්න සිංහල ඒසඩ් YouTube channel එකත් එක්ක ISLM ගානක් විනාඩි 5ක් 6ක් ඇතුළත විසඳගන්නේ කොහොමද කියලා කියලා දෙන වීඩියෝ මාලාවත් එක තමයි අද ඔයාලා එකතු වෙලා ඉන්නේ. අද මේ වීඩියෝ මාලාවේ තුන්වෙනි වීඩියෝ එක මම මේ කියලා දෙමින් සිටින්නේ බලපු නැති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් කලින් වීඩියෝස් බලන්න. ඒකෙන් මම කියලා දෙනවා කොහොමද IS රදේවි උත්පන්න කරන්නේ, LM සිතේවි උත්පන්න කරන්නේ සහ ඒකට අදාළ තියරි කොටස් හැමදේම මම විග්‍රහ කරලා තියෙනවා. අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න ඔයාලට කොහොමද මේ තුන්වෙනි වීඩියෝ එක මේ වීඩියෝ එකෙන් ඔයාලට මම කියලා දෙනවා කොහොමද IS සහ LM සිත දෙක සම්බන්ධ කරලා සමතුලිත පොලිය අනුපාතිකයයි සමතුලිත ආදායමයි කොහොමද හොයන්න කියලා. හරි, ඔයාලට මම පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල සාමාන්‍යයෙන් අහන්නේ මුලින්ම IS සිතේ විඋත්පන්න කරන්න කියනවා, ඊළඟට LM සිතේ විඋත්පන්න කරන්න කියනවා, ඊළඟට තුන්වෙනි ගැටලුව වශයෙන් දෙන්නේ මෙන්න මේ ගැටලුව තමයි. ඒ කියන්නේ සමතුලිතයේදී පොලිය අනුපාතිකය හා ආදායම කොපමණද කියලා තමයි තුන්වෙනි ගැටලුවේදී හැම විශ්වවිද්‍යාලයකින් පවා අහන්නේ. හරි, මේ තියෙන්නේ ඔයාලට මම කලින් කියලා දුණු ගානෙම ඉතුරු කොටස තමයි. අනිවාර්යයෙන් හින්ද කලින් වීඩියෝස් අනිවාර්යයෙන් බලන්න ඕන, නැත්නම් මේක තේරෙන්නේ නැහැ ඔයාලට මොකද්ද මේ කියන්නේ කියලා. හරි, මේ මම ඔයාලට කියලා දෙමින් ඉන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ පාස් පේපර් එක ගහපු ISLM ගැටලුවක අදාළ මේ තුන්වෙනි උප ගැටලුව. මේකෙදි කියන්නේ සමතුලිත අවස්ථාවේදී පුලිය අනුපාතයේ ආදායම් මට්ටම ගණනය කරන්න. හරි, අපි වීඩියෝ එකට යමු. ඒ වගේම පොඩ්ඩක් මතක් කරන්න ඕන අනිවාර්යයෙන් අපේ channel එක subscribe කරන්න. මීට අමතරව මම සාරාර්ථික විද්‍යාවට අදාළ විශ්වවිද්‍යාල වලට අදාළ සහ O level A level IQ සහ ඔය ගොඩක් විභාග වලට අදාළ විෂයන් ගොඩක් කතා කරලා තියෙනවා. ඒවත් බැලුගෙන ටිකක් ඉන්නවා බලන්න. හරි, අපි වීඩියෝ එකට යමු. හරි, මේක මුලින්ම ඔයාලට පේනවා කලින් ගැටලුවේදී ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේදී මම IS ෘතයයි LM ෘතයයි දෙකම ව්‍යුත්පන්න කරා. එතෙන්දී ඔයාලට මතක ඇති IS ෘතය ආවා ඒ කියන්නේ මූර්ත වෙළඳපොළ සමතුලිතය කියන එක 740 ඍණ 200යි, LM ෘතය ආවා 700 ධන 200යි. හරි, මම මේ ආපහු ඔයාලට පෙන්නන්නම්. ඒක මේ තියෙන්නේ එක ඔයාලට පේනවා IS ෘතේ විඋත්පන්න කරාට පස්සේ මේ ෘතය තමයි තියෙන්නේ. IS ෘතේ විඋත්පන්න කරාට පස්සේ 740 ඍණ 200යි කියලා අපිට ආවා කලින් වීඩියෝ එකදී. මේක සම්පූර්ණයෙන්ම මම කියලා දෙනවා ඔයාලට. ඊට අමතරව LM ෘතේ ආවා අපිට 700 ධන 200යි කියලා. හරි, ඊළඟට දැන් අපි යන්නේ කොහොමද මේ දෙක සමාන කරන්න කියලා. ඉතම සරලයි, සමාන කරන එක නම් මේ IS සමාන LM කියලා ලියන්න. IS වලට අදාළ ෘතය මේ IS යටින් ලියන 740 ඍණ 200යි, LM වලට අදාළ ෘතය ඊට යටින් ලියන 700 ධන 200යි කියලා. දැන් අර අපි පුංචි පන්ති වලදී වගේ මේක විසඳන්න යන්නේ. ඉතින් කරන්න තියෙන ලේසිම වැඩේ තමයි මේ 700 කියන එක මේ පැත්තට ගෙනියන්න. එතකොට 740 700 කඩ උනම 40යි. මේ 200 අනිත් පැත්තට ගෙනියාම ගෙනියච්ච පස්සේ ධන 200 කරනවා කියන්නේ 400යි. 400 මේ දෙකම බෙදුවට පස්සේ 0.1යි. හරි, ඊළඟට I සමානයි 0.1 නම් ඔයාලට මේ සූත්‍ර දෙකෙන් කැමැති එකට ආදේශ කරන්න. මේ ධන මැදින් තියෙන හින්දා මම ආදේශ කරන්නේ LM සිතේට. ඒක මට පහසුවක් හින්දා ඔයාලට මේ දෙකෙන් කැමති එකට ආදේශ කරන්න පුළුවන්. ආදේශ කරද්දී මේ y කියන කිස්සරට දා ගන්න ඕන. y සමානයි මම මේ LM සිතේට ආදේශ කරේ. ඒකට ආදේශ කරලා ඊට පස්සේ උත්තර එනවා 720ක් කියලා. අනිවාර්යෙන් ඔයාලා මොන exam එක ලිව්වත් මෙහෙම නිකන් උත්තරේට ඉරිදයක් ගහන්න එපා. ඔයාලා අනිවාර්යෙන් දාන්න ඕන සමතුලිත අවස්ථාවේදී පොලිය අනුපාතිකය මෙතන නම් 10%යි. සමතුලිත ආදායම 720යි. මේක රුපියල් මිලියන හරි රුපියල් දසලක්ෂ හරි කොහොම හරි ඒ ඩොලර් හරි කොහොම හරි ඒක ඒ විදිහට ලියන්න ඕන. මෙතන මේ ඔයාලට පේනවා I කියන්නේ 0.1 කියලා පෙන්වනවා. ඒක පොලි අනුපාතිකයට ගැලපුවට පස්සේ 0.1 කියන්නේ 10%. ඔයාලා ඒක දන්නවා ඇති. ඊට පස්සේ 2ක් ආවනම් 120 7 අපි තුන් දෙකෙන් 5ක් ආවා කියලා ඒක 25යි. එහෙම හරි 5ක් ආවනම් 50යි. හරි, දැන් ඔයාලට මේක සම්පූර්ණයෙන් පැහැදිලි ඇති. ඊළඟට අපි යමු ඊළඟට හරන ප්‍රශ්නයට. හරි, මේකත් තුන්වෙනි අනුමාතෘකා විදිහට අනු ප්‍රශ්න විදිහට තමයි මේක දෙන්නේ. මේකදී අහන්නේ සමුද්‍රයේදී අයවැය පරතරය හා ගෙවුම් ශේෂ පරතරය කොපමණද කියලා. ඔයාලා දන්නවා අයවැය පරතරයක් කියන්නේ රජයකට බදු ආදායමෙන්
බදුවා රජයට සාමාන්‍ය ආදායම් ගොඩක් තියෙනවා. ඒකත් තමයි බදුවා ආදායම් බදුනෝදා ආදායම. මෙතෙන් දිහා අපි මේ ගැටලුවේදී අපි කතා කරන්නේ බදුවා ආදායම ගැන විතරයි. ඒක මෙතන මේ ටී කියලා තියෙන ගාන දෙය ටී දෙනවා. ටැක්ස් කියන එක සමහර වෙලාවට ශ්‍රිතයක් විතර දෙන්න පුළුවන්. ටැක්ස් කියන එක නැත්තම් නිකම් නිකම් අගයක් විතර දෙන්න පුළුවන් ස්ථාවර බද්දක් විතර. ජී කියන කරන් නිකම් අගයක් දෙන්න. මේ ටී ආර් කියන්නේ සංක්‍රාම කියන එක. මේ ගැටලුවේ නම් සංක්‍රාම නැහැ. ඔයාලා කලින් වීඩියෝ එකේ දකින්න ඇති. මම ආයි පෙන්නන්නම්. මේ පේනවනේ මේක බදු කියනක බදු කිව්වට පස්සේ ස්ථාවර බද්දක් නැහැ. ප්‍රතිශතික බද්දක් පමණයි තියෙන්නේ. ඔයාලට පේනවා. එහින්ද මේ බදු ටී හොයාගන්න නම් මේක තමයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. ඔයාලට පේනවා සංක්‍රාම කියලා ගන්න. රාජ්‍ය වීදම තියෙනවා 740. හරි. දැන් අපි කොහොමද බලන්න ඕන අයවැය පරතරය ගන්න. අයවැය පරතරය කියන්නේ ඔයාලා දන්නෝ රජයේ ආදායම රජයේ වියදම අඩු කරාට පස්සේ ලැබෙන උත්තරය. හරිම සරලයි. රජයේ ආදායම රජයේ වියදම අඩු කරන්න. ඔයාලා ඒක ඔළුවේ තියාගන්න අයවැය පරතරය හදාද්දී. රජයේ ආදායම කියන්නේ රජයට ලැබෙන ආදායම තියෙනවා ටැක්ස් එක. අපි බලමු ටැක්ස් එක කොහොමද හොයන්නේ කියලා. ජීනන් නිකම්ම දෙනවා ගානේ බලන්න 170 කියලා. ජී වලට 170 දාන්න. දැන් බදු හදන්න හදන්න. දැන් මේ බදු ඔයාලට පේනවා ශ්‍රිතයක් විතර දෙදෙන 0.3y කියලා. හරි. අපි කොහොමද බලමු මේක කොහොමද අපි බද්ද කියන එක ගණනය කරන්නේ. අපි ඒක පැත්තක හදලා බලමු. මේ දින එක හදන හැටි බද්ද සෙවීම ටී සෙවීම ටී සමානයි ගාන තියෙනවා 0.3y කියලා. අපි මේ 0.3 0.3 තමයි ගුණ කිරීම y කියන්න ඔයාලට එනවා. මතක ඇති ඉස්සල්ලා ආවා උත්තරේ 740 කියලා. මේ පේනවනේ y මෙතන මේ පේනවා 740 කියලා. අන්න ඒ y තමයි. ඒ කියන්නේ සමතුලිත ආදායම තමයි y කියන්නේ. ඒක මෙතනට ආදේශ කරනවා 720 කියන එක. හරි 720 කියන sorry 720 කියන එක ආදේශ කරනවා. හරි. ඊළඟට ඒක ආදේශ කරන්න බැස උත්තරේ එනවා 216. 216 තමයි ටැක්ස් කියන්නේ. ඒක ගිහිල්ලා මෙතන ආදේශ කරනවා. 216 170 අඩු කරන්න බැස 46. ඔයාලට බොහොම සරලයි. නිකන් හරි සංක්‍රාම තිබ්බනම් ඒකත් අඩු කරනවා. මේ 170 ආයි මෙතන ඍණ අදාළ සංක්‍රාම ගාන ලියලා අඩු කරලා උත්තරේ ගන්න පුළුවන්. මේකනම් අයවැය අතිරික්තයක් තියෙන ගොඩාක් ගණන් වල එන්න අයවැය හිඟයක් එන්නේ. මේකනම් අතිරික්තයක් තියෙන මොකෝ රාජ්‍ය ආදායම වැඩි රාජ්‍ය වීදමට වඩා යගෙන රජයේ මෙතන තියෙන අතිරික්තයක්. නොතේරෙන දෙයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඔයාලට මේ සම්පූර්ණයෙන් පැහැදිලි කරනවා. ඊට අමතරව අහනවා ගෙවුම් ශේෂ පරතරය. ගෙවුම් ශේෂ පරතරය හොයනනම් අපනයන වලින් ආනයන අඩු කරන්න ඕන. අපි බලමු එක කොහොමද හොයන්නේ කියලා. අපනයන නම් මේක x මෙදින එක්ස්පෝට් 40. ඒක අපි මේ 40ට එහෙම දාගන්නවා. දැන් m හොයන්න ඕන. m කියන්නේ බලන්න ශ්‍රිතයක් දීලා තියෙන මෙදින ආනයන ශ්‍රිතය. මේ ශ්‍රිතය මේ විදිහම ලියාගන්න. මේ y වලට ඔයාලට ගානාව y ආදේශ කරන්න විතරයි තියෙන්නේ. මේ ඒක මේ හොයන හැටි තමයි මේ දින්නේ. m ඒ ගාන තියෙන විදිහ එහෙමම ලිව්වා. මේ y වලට අර ඉස්සල විදියටම 740 ආදේශ කරා. 740 කියන්නේ ඔයාලා දන්නෝ අපි කලින් හැදුව එකේ උත්තරය අවසාන උත්තරේ y සමතුලිත ජාතික ආදායම 740. ඒ 740 මේ y වලටත් ඒ විදිහටම 740යි. ටැක්ස් වලටත් 740යි. ඒක ඒ විදිහටම ආදේශ කරා. උත්තරය ආවා 63.26 කියලා. හරි. දැන් මේ 63.26 කියන්නේ මේ ආනයන ටික. අපි ආනයන ටිකක් දැම්මා. ආනයන ටික දැම්මම පස්සේ ඔයාලට පේනවා ආනයන වැඩි අපනයන වලට වඩා. එන අනිවාර්යෙන් ගෙවුම් ශේෂ හිඟයක් තියෙන. මේ පේනවා උත්තරේ දොර 63 40 අඩු කරාම ඍණ 23.720යි කියලා තමයි උත්තරය දෙන්නේ. එතෙන්දී හැමදෙස්සෙම ඔයාලා බලන්න ඕන ගෙවුම් ශේෂ පරතරයක් කියනකොටම ගෙවුම් ශේෂ හොයන්නේ කොහොමද ඔයාලට මතකට එන්න ඕන අපරායන වලින් ආනයන අඩු කරනවා කියලා. ඒ වගේම අයවැය පරතරය හොයන්නේ කොහොමද ඔයාලට එන්න ඕන රාජ්‍ය ආදායම රාජ්‍ය වීදම අඩු කරනවා කියලා. රාජ්‍ය ආදායම කියද්දි මෙතන බදු ආදායම රාජ්‍ය වීදම නිකම්ම දෙනවා. ඒ වගේම සංක්‍රාමත් එකතු කරන්න ඕන කියලා හොඳින්ම මතක තියාගන්න ඕන. හරි. හරි. ඔයාලා මේ සම්බන්ධ මොනව හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම මම හැම කමෙන්ටරම කියනවා. ඒ වගේම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලට කලින් වීඩියෝස් බලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒවා බලන්න. ඒ වගේම දන්න තියාලුවන්ට කියනවා නම් මේ චැනල් එක ගැන කියන්න. හරි. ඔයාලා හැමෝටම සුබ දවසක්.